විශ්වාස භංගයකට මූණ දෙන්න බැරිවා තමන්ගේ ගෝල බාලයෝ ගිහිල්ලා ගහපල්ලා ගහලා ගනෙල්ලා කියලා කියමින් හෙමින් පාර්ලිමේන්තුවෙන් එළියට යන මහ මද මුලනේ මහ පෞරුෂත්වය දැකලා මට දුක හිතුණා සහෝදරවරුනි. නමුත් අපි ආඩම්බර වෙනවා. අද පාර්ලිමේන්තුව කතා කරද්දී එතුමා කියනවා ජනතා පරමාධිපත්‍ය ජනතාව අතීලු. අපිට මහමැතිවරණයක එකඟ වෙන්නලු. අපි මහමැතිවරණයක විතරක් නෙවෙයි. අපි කියනවා මුලින් අපි පොඩ්ඩක් දැන් ජනාධිපතිතුමන්ට නොයෙකුත් දේවල් කරන්න තිබුණා. දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර එතුමාටම ආවේණිකම එක අයිතියක් තිබුණා. ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණ විමසා කරන්න තිබුණා. ඒක කරන්න යදුන්නේ නැහැ. නිකන් මේ ගොඩ පෙරක දෝරුවරුන් කීප දෙනෙක් කියපු දේ පිළි අරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරලා දැන් ඉතින් ආපස්සට හැරවෙන්න බැරිව දඟලනවා. මම කියනවා පුළුවන් නම් ඔබතුමාට තවත් අයිතියක් තියෙන ව්‍යවස්ථාව අනුකූලව ඒ අයිතියත් පාවිච්චි කරන්න. ජනවාරි 8න් පස්සේ ජනාධිපති මැතිවරණය කලින් කැඳවන්න පුළුවන්. කැඳවලා ඔබතුමා අපේක්ෂකයෙකු හැටියට පාර්ලිමේන්තුවේ ජනාධිපති මැතිවරණය ඉදිරිපත් වෙන්න පුළුවන්. මං අභියෝග කරනවා පුළුවන් නම් ඔබතුමා ජනවාරි 8න් පස්සේ මේ ජනාධිපති මැතිවරණය කලින් කැඳවන්න. අපේ පෙන්නන්නම් අපේ තුරුම්පුව. අපේ තුරුම්පුව පෙන්නන්නම්. පෙන්නලා එතුලින් කොහමද ජනතා ආධිපත්‍ය ජනතාවට දෙන්නේ කියලා අපි ඔප්පු කරන්න ජනාධිපතිතුමනේ.